samanta chakkavalesu atra gacchantu devata saddhammam muni rajassa sunantu saggamokkada dhammasavana kalo ayam vadanta dhammasavana kalo ayam vadanta dhammasavana kalo ayam vadanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa saddha buddhi sampanna karunika pinnatni api sayama kenekma balaporottu ena ekama tana nivana nivana kiyanne sielu kleshyan ge nivima kisima sanskarayaka napavatna yam sanskarayak pavatunath etana sasara ඉනම් නාම රූප දෙකේ නොපැවැත්ම නිවන ආයතන හයේම නොපැවැත්ම නිවන ආයතන හය කිව්වේ චක් ආයතනය සෝත ආයතනය ගාන ආයතනය චිව ආයතනය කාය ආයතනය මන ආයතනය ඇස කන නාසය දිව ශරීරය හා සිත මේ හයේම නොපැවැත්මයි නිවන. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් නැති තැන. මේ බාහිර ලෝකයේ ක්‍රියාකාරීත්වයේ තියෙයි. නමුත් අධ්‍යාත්මයේ ඒ ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒතකොට නාම රූප දෙකේ ක්‍රියාවක් නැහැ. සංස්කාරයන්ගේ ක්‍රියාවක් නැහැ. අවිද්‍යාවේ ක්‍රියාවක් නැහැ. ආශ්‍රවයන්ගේ පහළවීමක් නැහැ. එතනයි නිවන. ඒක නිසා නිවන අරමුණු කරලා නිවනම සාක්ෂාත් කරගැනීමේ අභිලාෂයෙන් ඔයත් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. අපි ධර්මයේ දේශනා කරන්නේත් නිවනටම තමයි. මොකද සසරට ධර්මයෙන් ඕන තරම් ලෝකෙ තියෙනවා. බුදුදහම විතරක් නෙමෙයි තවත් දහම් ලෝකේ වන තරම් තියෙනවා. ඒ සෑම දහමක්ම ගත්තොත් සසරට තියෙනවා. ඒගොල්ලෝ නිවීමක් කියලා හිතාගෙන ඉන්න ආකාරය වැරදි. ඒ සදාකාලික නිවීමක්, සදාකාලික සැනසීමක් අන් කිසිම ආගමක, දහමක, දර්ශනයක නැහැ. නිවැරදිවම සියලු දුක්වල නිමාව සංසාර ප්‍රවෘත්තිය ප්‍රවෘත්තිය නෙමේ අප්‍රවෘත්තිය. සසර පැවැත්ම නෙමේ නොපැවැත්ම, හටගැන්ම නෙමේ නොහටගැන්ම. දේශනා කරපු එකම ශාස්ත්‍රඥ වහන්සේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ක්ලේශ වට්ට, කම්ම වට්ට, විපාක වට්ට. මේ නියම් ධර්මයක් මුලින් හටගත්තද කියන කාරණය හොයන එක නිෂ්ඵල දෙයක්. ඒ කියන්නේ මුලින්ම ලෝකෙ පහළ වුණේ කෙලෙස්ද? එහෙම නැත්නම් කර්මද? එහෙම නැත්නම් විපාකද? මොකද මේ ධර්මතා තුන චක්‍රයක්. එහෙම නැත්නම් රෝදයක්. රෝදයක, චක්‍රයක, රෞමක මුලක් පෙන්වන්න බෑ. රෞමක් ඇන්දොත් ඒකේ මුලක් දකින්න බෑ. චක්‍රයක මුලක් නැහැ. රෝදයක මුලක් පෙන්වන්න බෑ. අන්න ඒ වගේ ඉස්ලාම මේ ලෝකේ පහළ වුණේ කර්මද? එහෙම නැත්නම් කෙලෙස්ද
එහෙම නැත්නම් විපාකද? මොකද විපාක විඳීම නිසා නැවත සිත කෙලසෙනවා. ඒ සිත කෙලසීම නිසා නැවත කර්ම කරනවා. ඒ කර්ම කිරීම නිසා විපාක සකස් වෙනවා. එහෙනම් මුලින්ම පහළ වුණේ මුලින්ම හටගත්තේ මේ ධර්මතා තුනෙන් මොන ධර්මතාවයද? ද විපාක තමයි විඥානය. ද ප්‍රතිසන්දි විඥානේ විපාකය. හැබැයි ප්‍රතිසන්දි විඥානයක් ගන්න කර්මයක් ඕනේ. කර්මයක් ඕනේ. ඒතර කර්මයක් සිද්ධ කරන්න නම් කර්මයක් සිදු කරගන්න නම් සිත කෙලසෙන්න ඕනේ. සිත අපිරිසිදු වෙන්න ඕනේ, සිත දූෂ්‍ය වෙන්න ඕනේ. ඒතර සිත අපිරිසිදු වුණාම, සිත දූෂ්‍ය වුණාම කර්ම කරනවා. ඒක හොඳ පැත්තටත් තියෙනවා. ඒ හොඳ පැත්තට සිත හැරෙනවා කියන්නේ ඒ තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව නැතුව, තෘෂ්ණාව සහ මුලින්ම අවසන් වුණොත් මේ ප්‍රවෘත්තිය වැටෙනවා. එහෙම නැති තාක්කල් තෘෂ්ණාව තියාගෙන කර්ම කරන යහපත් කර්ම කරන අය ලෝකෙ ඉන්නවා. හැබැයි අර තණ්හාව තියෙනවා. එයාට මානයක් තියෙනවා, එයාට දික්තියක් තියෙනවා. හැබැයි කුසල් කරන්නේ. තෘෂ්ණාව සිත අපිරිසිදු කරන ධර්මයක්. සිත කිලිටි කරන ධර්මයක්. ඒ සිත අපිරිසිදු කරන, සිත කිලිටි කරන ධර්මය සිත තුළ බැසගෙන තියෙන තාක්කල් කර්ම කරනවා. ඒකයි කුසල් දහම් සිද්ධ කරන්නේ. ලෝකෙ වැඩි දෙනෙක් භව තණ්හාවේ. ඒ කියන්නේ තවත් භවයකට ඉහළ භවයකට සංක්‍රමණය වීමේ අදහසින්. තවත් ඉහළ භවයකට පත්වීමේ අදහසකින්. තමයි කුසල කර්ම කරන්නේ. එහෙම නැති අය ඒක නොදැන සිතට ඉබේම ක්‍රියාකාරී වෙන්න ඉඩ දීලා තියෙනවා. සිත ඉබේම ක්‍රියාකාරී වෙනවා නම් යම් කිසි කෙනෙක්ගේ එතන නියත වශයෙන් සිතේ අපිරිසිදු භාවයක් තමයි තියෙන්නේ. පිරිසිදු භාවයක් ඇති වෙන්නේ නැහැ. පිරිසිදු භාවයක් අපි උත්සාහයෙන්, උනන්දුවෙන්, සිහියෙන්, ඕනකමින්, ඒ සඳහා කැපවීමෙන් අපි චිත්තසංතානය පිරිසිදු කරගත යුතු වෙනවා. එහෙම නැති තාක්කල් ස්වභාවයෙන් වෙන්නේ සිත අපිරිසිදු වීම. එනං ඒ සිතේ අපිරිසිදු භාවය නිසා තමයි කර්ම කරන්නේ. ඒතර කර්මවලට කර්ම හේතු වුණාම ඵල වශයෙන් ලැබෙනවා විපාක. දැන් අපි බලමු විපාක මොනවද කියන එක. ප්‍රතිසන්දි විඥානේ විපාකයක්. මොකද අපි අතීත භවයෙන් වර්තමාන භවයට එන්න අපට උපකාර වුණේ ප්‍රතිසන්දි විඥානේ. පෙර භවයේ අවසාන චුතිසිතේ ගත්ත ආරම්මණය වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥානය. එතකොට මේ දෙකට කියන්නේ චුති ප්‍රතිසන්දි සන්දි. දෙකක් ගලපන තැන. අතීත භවයේ වර්තමාන භවය සන්දි කරන, ගලපනවා, සම්බන්ධ කිරීම. ඒ තමයි සන්දි, ප්‍රතිසන්දි. එතකොට චුති ප්‍රතිසන්දි. චුති කියන්නේ පෙර භවයේ අවසානය. චුතිය සන්දි වර්තමාන භවයේ පටන් ගැනීම ප්‍රතිසන්දි සම්බන්ධ කරලා. හැබැයි ඒකට කර්මයක් ඕනේ. ඒතර විපාක විඥාණය වර්තමාන භවයේ අපි දන්නවා මෞකුසේ අපි බැස්සේ. ඒතර මෞකුසේ බැසින්න බෑ අපිට කර්මයක් නැත්තම්. ඒතර මෞකුසේ බැසින්නත් මෞකුසෙත් සකස් වෙලා තියෙන්න ඕනේ යම් ධර්මතා දෙකක්. ඒ තමයි ස්ත්‍රී ඩිම්බ හා පුරුෂ චක්‍රාණු සංසේචනය වීමෙන් යුක්තාණු. ඒතර යුක්තාණුය තමයි පතිත වෙන්නේ, එහෙම නැත්නම් ස්පර්ශ වෙන්නේ ප්‍රතිසන්දි විඥාණය. ඒතොර ඒ සඳහා ප්‍රත්‍යවෙච්ඡ ධර්මය කර්මය. ඒතොර එහෙනම් කර්ම හේතු
ඵලය ප්‍රතිසන්දි විඥානය. තර මෞකුසේ බැස ගැනීම ඵලයයි. දැන් අපට විඥානයක් තියෙන බව අපට පැහැදිලි. ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ හේතුඵල ධර්මයට අනුව මේ භවයේ අවසාන චුති සිත දක්වාම ඒ සිතේ ප්‍රවෘත්තිය චිතක්ෂණයක් තුළ ඉපද ඉපද බිඳි 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 ඉපදෙන බිඳෙනවා ඉපදෙන බිඳෙනවා ඇති වෙනව නැති වෙනව උදේ වේය ඒ ආකාරයෙන් මේ භවයේ අවසාන චුතිය දක්වාම ගමන් කරනවා. දැන් මේ ප්‍රතිසන්දි විඥානය නිසා අපට ලැබුණා නාම රූප දෙකක ක්‍රියාවක්. ඒ නාම රූප දෙකේ ක්‍රියාව තමයි වේදනා සංඥා සංඛාර හා අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අර මවගේ ගර්භාෂයේ යුක්තානේ තිබුණා. දැන් තිබුණේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. එතකොට ඒකට මේ ප්‍රතිසන්දි විඥානය සම්බන්ධ වෙනවත් එකම තමයි ක්‍රියාව පටන් ගත්තේ. එහෙම නැත්නම් එතනේ සත්‍යයේ පහළ වීම සිද්ධ වුණේ ඒ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නවත් එක්කම තමයි සත්‍යයේ පහළ වීම. දැන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නවා ප්‍රතිසන්දි විඥානයේ සම්බන්ධ වෙනවත් එක්කම යුක්තානි. ඒතර යුක්තානුව සතර මහා ධාතු. දැන් අපට නාම රූප දෙකක් තියෙන බව අපට දැන් පැහැදිලි. අපට පේනවා. අපට දැర్శණය වෙනවා. කොහොමද අපට වේදනාවක් තියෙනවා. විඳීමක් තියෙනවා. වින්දනයක් තියෙනවා. අපි එහැ උපකාර කරගෙන හඳුන ගන්න රූප. කන උපකාර කරගෙන හඳුන ගන්නවා ශබ්ද. නාසය උපකාර කරගෙන හඳුන ගන්නවා ගඳ සුවඳ. දිව උපකාර කරගෙන හඳුන ගන්නවා රස. ශරීරය උපකාර කරගෙන හඳුන ගන්නවා පහස. මනස උපකාර කරගෙන හඳුන ගන්නවා අරමුණු. අපට සංඥාවක් තියෙනවා. ඒතර සංස්කාරයකුත් තියෙනවා අපට වර්තමානයේ ඒ තමයි අපි පින් රැස් කරනවා, පව් රැස් කරනවා. ඒයින් බාහිරව යම් කිසි කෙනෙකුට අර සමත භාවනාවක් කරලා ඒ සමත භාවනාව තුළින් ධ්‍යානයක් උපදවලා ඒ ධ්‍යානය ආකාශය අරමුණු කරලා විඥානය අරමුණු කරලා නත්ති කිංචි කියන කිසිවක් නැහැ කියන ආරම්මණය අරගෙන එම නැත්තම් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන ඒ නේවසඤ්ඤා නාසඤ්ඤායතන යදි වශයෙන් යම් ධ්‍යානයක සිත පිහිටවන්න පුළුවන්. ඒතර සංස්කාර. ඒතර වේදනා සංඥා සංස්කාර කියන ඒවා අපිට දැන් දැర్శණය වෙනවා තියෙනවා. දැන් විඥානයක් තියෙන බව දැන් මුලින් කිව්වා. ඒතර අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. දැන් නාම රූප දෙකේ ක්‍රියාවක් අපිට තියෙන බව පැහැදිලි. ත්‍ර විඥාන ප්‍රසන්ද විඥානේ නාම රූප. ආයතන හයක ක්‍රියාකාරීකුත් තියෙන බව අපිට දැන් හොඳට දැర్శණය වෙනවා, පේනවා, පේන්න තියෙනවා. ඒ තමයි ඇසේ ක්‍රියාකාරීත්වය. ඒකට කියන්නේ චක්කායතන. කනේ ක්‍රියාකාරීත්වය. ඒකට කියන්නේ සෝතායතනය. නාසයේ ක්‍රියාකාරීත්වයකට කියන්නේ ගානායතනය. දිවේ ක්‍රියාකාරීත්වයකට කියන්නේ ජීවායතනය. කයේ ක්‍රියාකාරීත්වයකට කියන්නේ කායායතනය. මනසේ ක්‍රියාකාරීත්වයකට කියන්නේ මනායතනය. දැන් වර්තමානයේ අපට පැහැදිලිවම පේනවා ආයතන හයකුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ආයතන හයට ස්පර්ශහයක සිද්ධ වෙන බව අපට හොඳට දැర్శණය කරගන්න පුළුවන්, දකින්න පුළුවන්, දැකලා සහතික කරගන්නත් පුළුවන්. හොඳටම විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. ඒක දැන් මේ කියපු කරුණු පිළිබඳව හොඳට පරීක්ෂා කරලා ඒවා තියෙන බවම සහතික කරගන්න පුළුවන්. සිතේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. දැන් ඒ ආයතන හයට ස්පර්ශහයක් ඇහැට රූප ස්පර්ශ වෙනවා. මේක ලෝකික කාටවත් නැහැ කියන්න බෑ. කණ්ඩ ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. දිවට රස ස්පර්ශ වෙනවා. ශරීරයට පහස ස්පර්ශ වෙනවා. මනසට අරමුණු ස්පර්ශ වෙනවා.
දැන් වර්තමානයේ මේ කතා කරන මේ මොහොතේ මේ ඉන්ද්‍රියන් වලට මේ ස්පර්ශ සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හය නිසා අපි විඳීම කියන සිතුවිල්ලක් හදාගෙන තියෙනවා. විඳිනවා කියන. විඳීම් හයක් තියෙනවා. ඒතර ඇස ඉදිරියට දාලා හැම මූලික කරගෙන විඳිනවා. ඒක සතුටක් වෙන්න පුළුවන්, ඒක අසතුටක් වෙන්න පුළුවන්, ඒක මධ්‍යස්ත වෙන්න පුළුවන්. සතුටට කිව්ව සොම්නස් කියලා, අසතුටට කිව්ව දොම්නස් කියලා, මධ්‍යස්ත ස්වභාවයට කිව්ව උපේක්ෂා කියලා. උපේක්ෂා. දැන් ඇස මූලික කරගෙන හටගන්න විඳීමේ ස්වභාවයන් තුනක් තියෙනවා. දැන් මේවා අපි එකින් එක දැర్శණය කරගන්න ඕනේ. දැන් මේ අපි හොයන්නේ ඉස්සෙල්ලාම ආවේ විපාකද, එහෙම නැත්නම් සිතේ කෙලෙසන ස්වභාවයේද, එහෙම නැත්නම් කර්මද? දැන් මේකට උත්තර නැහැ හැබැයි. හැබැයි රොට්ටයක්, එහෙම නැත්නම් කවයක්, එහෙම නැත්නම් රවුමක්, එහෙම නැත්නම් රෝදයක් තමයි තියෙන්නේ මේ ක්‍රියාව නිසා. මේ ක්‍රියාවෙන් අපි පිටට පයින්න ඕනේ. මේ ක්‍රියාව තුළ මේ තුන් ආකාරය කෙලස් කර්ම හා විපාක කියන මේ ස්වභාවයන්ගෙන් අපි කොතනින් හරි එක තැනකින් පිට වෙන්න ඕනේ. ඒ පිට වුණොත් තමයි නිවන. ඒ නැති තාක්කල් මේ රෝදේ අපි යනවා. රෝදේ කැරකෙනවානේ. එහෙනම් කන මූලික වෙලා විඳීම් තුනක් තියෙනවා. ඒ තමයි ශබ්දයේ පිළිබඳව සතුටු වෙනවා, එහෙම නැත්නම් අමනාප වෙනවා, එහෙම නැත්නම් මෙදහත්ව. ඒ ආකාරයට සිත හැසිරෙනවා. නාසය මූලික කරගෙන විඳීම් තුනක් තියෙනවා. ඒ සුවඳ ගන්ධය අනුව, ගඳ සුවඳ අනුව සතුටු සිතක් ඇති වෙනවා. වේදනාව සොම්නස් සතුටුයි, එහෙම නැත්නම් අකමැති අප්‍රියයි, දොම්නස් එහෙම නැත්නම් මෙදහත් උපේක්ෂා. දිව මූලික වෙලත් විඳීම් තුනක් තියෙනවා. ඒ දිව මූලික වෙලා විඳින තුන, විඳීම් තුන, එකක් සතුටුයි සොම්නස්. ආහාරය ප්‍රණීතයි සතුටුයි සොම්නස්. ආහාරය නීරසයි අප්‍රියයි තිත්තයි තොර දොම්නස්. මෙදහත් තොර සොම්නස් දොම්නස් දෙකම නැත්තම් මෙදහත්. කය මූලික වෙලත් විඳීම් තුනක් තියෙනවා. ඒ කියන්නේ කාය සංපස්සජ වේතන. ඒතර විඳීම් තුනක් තියෙනවා සොම්නස්. කයට දැනෙන පහස බොහොම සනීපදායක නම් සොම්නස්. ඒ කයට දැනෙන පහස දුක්ඛදායක නම් දොම්නස්. ඒ දෙකම නැත්තම් මෙදහත්. මනෝ සංපස්සජ වේදන. මනස ඉදිරියට දාලත් විඳීම් තුනක් තියෙනවා. මනසින් ගත්ත ආරම්මණය ඉටු වෙච්ච අරමුණක් නම් සොම්නස්. ඉටු නොවුණා නම් අනිෂ්ඨ ආරම්මණයක් නම්, ඉෂ්ඨ ආරම්මණයක් නම් සොම්නස්, අනිෂ්ඨ ආරම්මණයක් නම් ඉටු නොවුණා නම් දොම්නස්. ආරම්මණය ඉටු වුණෙත් නැහැ, ඉටු නොවුණෙත් නැහැ. නිකම්ම අරමුණක් අරගෙන නිකම්ම නැති වෙලා ගියා. නැදහත්. දැන් මෙන්න මේ ආකාරයේ විඳීම් තියෙනවද? තියෙනවා. එහෙනම් විපාක ටික දැනගන්න, විපාක ටික දැකගන්න. මොකද්ද? මම නැවත කියනවා. ප්‍රතිසන්දි විඥානය විපාකයක්. මොකද ලැබිලානේ තියෙන්නේ. විපාක කියන ඒවා ලැබෙනවා. දැන් ලැබිලා තියෙන්නේ. ප්‍රතිසන්දි විඥානය ලැබුණා. ତොර වේදනා සංඥා සංස්කාරහ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් අපට දැන් ලැබිලා තියෙනවා. පේන්න තියෙනවනේ වේදනා සංඥා සංස්කාර. ඉතින් අපිට පේන්න තියෙනවා ඒ නාම රූප දෙකක්. ආයතන හයක් අපට දැන් හොඳට දැනගන්නත් පුළුවන්, දැකගන්නත් පුළුවන්. ඇස කන නාසය දිව ශරීරය සිත. ආයතන හයක් වර්තමානයේ මේ මොහොතේ අපට දැනගන්න පුළුවන්, දැකගන්න පුළුවන් හොඳට. ඒ ආයතන හයට සිද්ධ වෙන ස්පර්ශ හයත් අපිට දැනගන්න පුළුවන්, දැකගන්න පුළුවන්.
ස්පර්ශ හැය නිසා අර විඳින විඳීම් ත්‍රිවිධ ආකාරය 18ක් පෙන්වුවා මන් දැන්. ඒ 18 ආකාරයේ විඳීම් අපට දැනගන්නත් පුළුවන් දෙක ගන්නත් පුළුවන්. මේ තමයි විපාක. දැන් විපාක අපි විඳිනවා. දැන් විපාක විඳින්නේ මොන හේතුවක් නිසාද? විපාක විඳින හේතුව තමයි කර්ම. අර කර්ම කිව්වෙ මොනවද? කර්ම කියන්නේ සිතේ ඇතිවන බලවත් බව. යම් දෙයක් පිළිබඳව සිතේ බලවත් බවක් ඇති වුණොත් ඒකට කියනවා කර්ම කියලා. ඒ බලවත් ස්වභාවයන් පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර හා ආනිච්ඡාභිසංකාර. පුඤ්ඤාභිසංකාර කියන්නේ පිං. ඒතර පිං කියන්නේ සතුට. පින කියන වචනේ තේරුම සතුට. හදයන් පුණාතීති පුඤ්ඤා. හදවතේ පිනායාමට පින කියනවා. පුඤ්ඤත්තේ සුඛං සේතං আদি වචන. සැපයට කියන තවත් නමක් පින. පින අර්ථවත් ගන්නන්නේ සැපය කියන. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැපයට ඔසවල තබන්නේ පින විසින්. එහෙනම් පින කියන්නේ සතුට. ඒතොර සතුට වෙන්නේ යහපත් දේවල් කරලා සතුට වෙනවා. ඒකටයි පින කියන්නේ. ලෝක සමහර කෙනෙක් නරක දේවල් කරලා සතුට වෙනවා. හැබැයි ඒවා පින් නෙමෙයි. ඒවා පෞසිතුවිලි. මොනවාද යහපත් දේවල් කරලා සතුට වෙන එක? ඒ තමයි කටින පින්කම්. දාට මහ කුසල් වේත දාන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සංඝරත්නයේ විසී දාණය. බුද්ධ ප්‍රමුඛ මහ සංඝරත් සංඝසත් දානමේ පින්. අෂ්ට පරිස්කාර පූජාව. ତොර ධර්ම පත්‍රිකා දහම් පොත්පත් මුද්‍රණය කරලා බෙදා හැරීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා ඒ ධර්මය පත්‍රිකා වශයෙන් හෝ පොත්පත් වශයෙන් මුද්‍රණය කරලා බෙදා හැරීම. මේ වටම කුසල. ତොර කෙත්තතු ඉඩකඩම් පූජා කරනවා. වැසිකිලි කැසිකිලි දිකිරීම කරනවා. විහෙර විහාර සංඝාවාස ඉදිකිරීම කරනවා. තොර ඉඩකඩම් පූජ කරනවා, කෙත්තතු පූජ කරනවා. මේ අටමහා කුසල. මේ පින්. ඒ කියන්නේ ඒ පරිත්‍යාග කරලා ලබන සතුට. පරිත්‍යාග කරලා දීලා ලබන සතුටට පින කියනවා. ඒ විතරක් නෙමෙයි, තවත් තියෙනවා. යහපත් පින්, එහෙම නැත්නම් පුණ්‍ය ක්‍රියා. දැන් මේ පෙන්නන්නේ කර්ම. මොකද අර විපාක විඳින්න සකස් වෙච්ච ධර්මතාවයන් නිසා ඒ විපාක වලට හේතු මොනවාද කියන කාරණය. එහෙනම් තරපින් තව තිනා සීලමය පින්කම. සීලය කියන්නේ සංවර බව. කය සංවරයි, වචනේ සංවරයි, මනස සංවරයි. ඒ සංවර බවට සීල කියනවා. ඒ සීල ආරක්ෂා කළා, ඒ සීලය රැකලා, ඒක පරිස්සම් කරගෙන සතුට වෙනවා. ඒ සීලමය පින්කම. භාවනාමය පින්කම. යම් මොහොතක් සිත තැන්පත් කරලා, ඉත්තැන් කරලා, සියලු ලෝකයට මෛත්‍රී වඩලා, කරුණාව මුදිතාව පතුරවලා, උපේක්ෂාව පතුරවලා, එයාදි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරලා, එයාදි වශයෙන් භාවනාවක් කරලා ලබන සතුට ඒ තවත් එක පුණ්‍ය ක්‍රියාවක්. ඒ කියන්නේ සතුට වෙන්න පුළුවන් නිවැරදි ක්‍රියාවක්. ඒකයි පුණ්‍ය ක්‍රියාව කියන්නේ. සතුට වෙන්න පුළුවන් නිවැරදි ක්‍රියාවන්. ඒවට කියන්නේ පින්කම් කියලා. පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිතුවිලි වලට. සතුට සිතුවිලි. ඒතොර නිවැරදි දේ, යහපත් දේවල් කළා ලබන සතුට සිතුවිලි වලටයි පින්කම් කියන්නේ. වැඩිහිටියන්ට සලකලා, වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වලා ඒ ලබන සතුට. ධර්මයේ ශ්‍රවණය කරලා ලබන සතුට. ධර්මයේ තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරලා, තවත් කෙනෙකුට ධර්මයේ ටිකක් කියලා දීලා ඒ තුළින් ලබන සතුට. ඒවට කියන පින්කම් කියලා. ඒ තමන් උපදවාගත්තේ නිවැරදි ක්‍රියාවන් සිද්ධ කරලා උපදවාගත්ත සතුට තවත් කෙනෙකුට අනුමෝදන් කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් හැමෝටම දඹදිව වන්දනාව යන්න බෑ.
බොහොම දුප්පත් අසරණා ඉන්නා එයාලට යන්න බෑලා කවදාවත් කියලා නැහැ. ඒතර යම් කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ස්ථාන වන්දනාමාන කරගෙන බොහොමත්ම සිත තුළ උපදවාගත් සද්ධාවෙන් යුක්තව තමන්ගේ ගමට ඇවිල්ලා නිවසට ඇවිල්ලා අහල පහල අයට කියන මම මෙවැනි පින්කම් සිද්ධ කළා හේදී. ඔයාලා සතුටු වෙන්නකො. අන්න පත්ති දාන පත්ත අනුමෝදන. මේ තවත් පින්කම් සතුටු වෙන්න පුළුවන්. එයාලට අනුමෝදන් කරනවා. ඒතර ඇත්ත යන්න බැරි වුණා. යන්න බැරි වුණාට ඇත්ත අර ඇත්ත කරගත්ත පින අනුමෝදන් වෙනවා. අනුමෝදනය. ඒ කියන්නේ සතුටු වෙනවා. ඒකත් පින්කමක්. මේ පුඤ්ඤාභි සංකාර. මේ කරගන්න පුළුවන් පුඤ්ඤාභි සංකාර. හැබැයි මේකට විපාකයක් තියෙනවා. අපුඤ්ඤාභි සංකාර. ඒ කියන්නේ පව්. මේ කර්ම ගැන කියන්නේ මොකද මේ කර්ම අර විපාක වලට හේතු නිසා. ඊට පස්සේ මේ කර්ම වලට හේතු කියනවා. එතකොට දැන් මේ චක්‍රය මේ ධර්මතා තුනත් එක්ක තමයි මේ චක්‍රය යන්නේ. කියන්නේ සංසාර චක්‍රය. සසර ප්‍රවෘත්තිය. සසර ගමන. අපි දැන් මේ කොතනකින් හරි මේකෙන් එළියට පනින්න ඕනේ. මේ චක්‍රයෙන්. එහෙම නැති වුණොත් අපි නැවත නැවත නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට, දිව්‍ය ලෝකවලට, මනුෂ්‍ය ලෝකයට, රූපාවචර බ්‍රහ්ම ලෝකයට, අරූපාවචර බ්‍රහ්ම ලෝකයට ආදී මේ සෑම තැනකටම නැවත නැවත යනවා. දිව්‍ය ලෝකයට ගිහිල්ලා එතනින් අපායට යනවා. අපායෙන් එනවා මනුෂ්‍ය ලෝකෙට. මනුෂ්‍ය ලෝකෙන් යනවා പ്രേත ලෝකෙට. പ്രേත ලෝකෙන් යනවා තිරිසන් ලෝකෙට. තිරිසන් ලෝකෙන් යනවා ආයි මනුෂ්‍ය ලෝකෙට. ආයි මනුෂ්‍ය ලෝකෙන් යනවා රූපාවචර බ්‍රහ්ම ලෝකෙට. ආයි යනවා මනුෂ්‍ය ලෝකෙට. ආයි එතනින් යනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට. එතනින් ආයි යනවා රූපාවචර බ්‍රහ්ම ලෝකෙට. එතනින් යනවා ආයි දිව්‍ය ලෝකෙට. ආයි දිව්‍ය ලෝකෙට ගිහලා ආයි මෙනවා මනුෂ්‍ය ලෝකෙට. මනුෂ්‍ය ලෝකේ ආව පව් කරලා යනවා ආයි പ്രേත ලෝකෙට. ආයි ඒ කර්මයේ ගෙවල ඉවරලා ආයි මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා එතනින් ආයි අකුසල කර්ම කරලා ආයි යනවා තිරිසන් ලෝකෙට. ආයි ඒ කර්ම ගෙවල අවසන් කළා පුංචි කුසලයකින් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා එතනින් තවත් භයානක අකුසල් කරගෙන එතනින් යනවා නිරයට. මෙන්න මේ ආදී වශයෙන් මේ චක්‍රයේ ගැලවීමක් පේන්නේ නැහැ. මේ චක්‍රය ක්‍රියාත්මක වෙන තාක්කල් ගැලවීමක් පේන්නේ. හැබැයි ගලවන්න පුළුවන්. ඒ පුළුවන් ක්‍රමය පුළුවන් තැන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. අපි එතනින් මේ චක්‍රයෙන් එළියට පයින්න ඕනේ. පැන්නේ නැත්තම් අපි නැවත නැවත මේ චක්‍රයටම තමයි වැටෙන්නේ. ඒකට කියන්නේ සංසාර චක්‍රය. ඒකයි මම කිව්වේ මේක රෝදයක්. මේක රවුමක්. මේ චක්‍රයක රෝදයක රවුමක මුලක් පෙන්වන්න බෑ. ඒතකොට විපාක වලට හේතුවක් තියෙනවා ඒ කර්ම. කර්ම වලට හේතුවක් තියෙනවා. ඒතර කෙලෙස් සකස් වෙන්නේ ආයි විපාක විඳීම නිසා. ඒතර කෙලෙසීම නිසා කර්ම කරනවා, කර්ම කිරීම නිසා විපාක විඳිනවා, විපාක විඳීම නිසා ආයි කෙලසෙනවා. ආයි කෙලසීම නිසා ආයි කර්ම කරනවා. ආයි කර්ම කිරීම නිසා ආයි විපාක විඳිනවා. දැන් අර මම පෙන්වුවේ දැන් ඒ විපාක විඳීමෙන් යන යන තැන් ස්ථාන තමයි පෙන්වන්නේ. ඒතර මේ ධර්මතා තුනෙන් මොන ධර්මතාවයද ඉස්සෙල්ලාම හටගත්තේ කියන එක හොයන්න යන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. ඒක ඒ සඳහා කාලය වැය කරන එක අර්ථයක් නැහැ. අපට අවශ්‍ය කරලා තියෙන්නේ විපාක දුක් කියන එක තේරුම් අරගෙන ඒ දුක් වලින් ගැලවෙන්නේ. ඒ දුක් වලින් ගැලවීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට කරුණු කාරණා පෙන්වලා දුන්නා. කොහොමද ගැලවෙන්නේ? මේ චක්‍රයෙන් කොහොමද පිටට පනින්නේ කියන කරුණ. එහෙනම් අපුඤ්ඤාභි සංඛාර, ඒ කියන්නේ අකුසල කර්ම. සත්තු මරන. හොරකම් කරන. වැරදි කාම සේවනයන් කරන. බොරු කියනවා. කේලම් කියනවා. පරුෂ වචන කියනවා. වැඩකට නැති හිස් වචන කතා කරනවා. මේවා අකුසල කර්ම. මේ හත නියත අකුසල කර්ම. එක් ධර්ම ඒ හත සිද්ධ කරන්න මුල් වෙන ධර්මතා තුනක් තියෙනවා.
ඒ තමයි ආසාවයි තරහවයි මුලාවයි ලෝභයයි දේශයයි මෝහයයි. එතකොට 10යි. මේ 10ම අකුසල. ඒ අකුසල් වලින් අර තුන, ඒ කියන්නේ ලෝභයයි දේශයයි මෝහයයි මුල්. ඒ මුල් වීමෙන් තමයි මේ ඉතිරි කරුණු හතම සිද්ධ කරන්නේ. අර මූල ධර්මතාවයන් නිසා. මොනවාද මූල ධර්මතාවය? ආසාව, ඒ කියන්නේ ලෝභය. තරහව, ඒ කියන්නේ දේශය. මුලාව, ඒ කියන්නේ මෝහය. දැන් මේ අකුසල කර්ම. දැන් කරේනවද නැද්ද? කරනවා. ආ ඒවට විපාක ලැබෙනවා. ඒතර පුඤ්ඤාභි සංකාර පින් වලටත් විපාක ලැබෙනවා. ඒ පින් වලට ලැබෙන විපාක තමයි අර විපාක විඥාණය ප්‍රතිසන්දිය ඉහළ තැනක. උසස් තැනක. විපාක විඥාණය කියන්නේ පින් තුල අර යහපත් සිතුවිලි තුල ලැබෙන ප්‍රතිසන්දි විඥාණය උසස් තැනක. උසස් තැන් වශයෙන් හඳුන්වන්නේ කොහෙද අපි? දිව්‍ය ලෝකේ හොඳයි කියනවා, හැබැයි తాවකාලිකයි. අනිත්‍යයි, අස්ථිරයි. බුදුරජාන් වහන්සේ හොඳයි කිව්වේ නැහැ. හැබැයි එතන තියනවා ජරා ව්‍යාධි නැහැ. ජාතියයි මරණයයි තියෙනවා. එතන ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, ශෝකයක් නැහැ, කනගාටු හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්සය. හැබැයි ඒක අවසාන අවස්ථාව වෙනවා. චුත වෙන අවස්ථාවේ. දිව්‍ය ලෝක වලින් චුත වෙන අවස්ථාව වෙනවා ශෝකය. කනගාටුව, හැඬීම, වැළපීම. අන්නේ වෙනවා අවසාන අවස්ථාවේ. මොකද ඒ සම්පත් නැතිවීම වශයෙන්. එච්චර කල් වින්ද ඒ සැප සම්පත් දැන් Tamanට තේරෙනවා. ශරීරේ පැනදගෙන ඉන්න මල් පර වෙනවා. ශරීරේ දහඩිය දානවා. දහඩිය ගඳ හමනවා. ඒතර අනිත් අයට තේරෙනවා දැන් මෙයාගේ ආයුෂය ඉවරයි. දැන් මෙයාට යන්න කියනවා සුගතියට. ඒතර සුගතිය කියන්නේ manuss ලෝකෙට. එහෙනම් ඒතර පුඤ්ඤාභි සංකාර. ඒතර පින් වලින් ඒ තැනක ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ඒ වගේ manuss ලෝකේ උසස් උසස් තැන් වල ප්‍රතිසන්දි ගන්න පුළුවන්. manuss ලෝකේ උසස් තැන් ගත්තොත් ඉතින් සක්විති රජකම්. එහෙම නැත්නම් රජ පවුලක. එසත්ත සිටු මැදුරක. නැත්නම් මහා මන්දිරයක, මහා මාලිගාවක. සියලු සැප සම්පත් ඇතිව. සේවක සේවිකාවන් නැතිව. සියලු වස්තුන් පැහිමිකම් කියමින්. ඒ ආකාරයෙන් උපදින අය ඉන්න manuss ලෝකේ. ඒවට හේතු වෙන්නේ අර පින් කියන කාරණේ හොඳට තේරුම් ගන්න. ඒ තමයි පිනේ විපාකය. අංග විකලත්වයක් නැහැ. අන්ධ භාවයක් නැහැ. මන්ද බුද්ධික ස්වභාවයක් නැහැ. නිදන්ගත රෝග නැහැ. ඒ আদি වශයෙන් සුවපත් භාවයෙන් ඒ විපාක පිනස ලැබිලා තියෙන්නේ පින්වල ප්‍රතිඵල හැටියට. අර යහපත් සතුටු සහගත සිතුවිලි වල ප්‍රතිඵල හැටියට. ඒකට කියේ පුඤ්ඤාභිසංකාර. ඒතර අපුඤ්ඤාභිසංකාර කියන්නේ පව්. ඒතර අර ධර්මතා හත. සත්ත්වඝාතනේ, අදත්තාදානේ, සතුන් මෙරීම, හොරකම් කිරීම, ලාමක සේවනයන් කිරීම, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම අකුසල. ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම අකුසල. ඒතර ඒස් කරුණ සියල්ල සිද්ධ කරන්නේ අර ලෝභයේ දේශයේ මෝහයේ මූලික විලා. අර පින් යහපත් දේවල් ඒවට මූලික වෙන්නේ අලෝභයයි අද්දේශයයි අමෝහයයි. ඒ කියන්නේ පරිත්‍යාගශීලී බව, කරුණාව, මෛත්‍රිය හා ප්‍රඥාව. ඒ මූලික කරගෙන පින් සිදුවේ. ලෝභයයි ද්වේෂයයි මෝහයයි, ඒ කියන්නේ ආසාවයි තරහවයි මුලාවයි මූලික කරගෙන අකුසල, එතකොට අපුඤ්ඤාපි සංකාර. අර මං පෙන්වුවා දැන් තැන් නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, මනුෂ්‍යාත්ම භවෙත් තාමත්ම දුක්ඛිත ස්වභාවයන්. අකුසල කර්මවල ප්‍රතිඵල මනුස්ස ලෝකෙට එන්න පුංචි කුසල කර්මයක් තිබිලා මනුස්ස ලෝකෙට ආවත් ඒ උප්පත්තියේ ඉඳලා ජීවිතාන්තය දක්වාම අනන්ත ප්‍රමාණ සාපිපාසාවක්. හිසට සෙවණක් නෑ. කුසට ආහාරයක් නෑ. ඇඟට වස්ත්‍රයක් හරියාකාරව නෑ. අසනීපකට බෙහෙතක් හෙටක් හරියාකාරව නෑ. අනන්ත ප්‍රමාණ දුක්. මනුස්සාත්ම භාවයක් ලැබුවා පුංචි කුසලයක ප්‍රතිඵලයක් වශයෙන්. නමුත් විපාක පිණිස ලැබිලා තියෙන්නේ අකුසල කර්මවල ප්‍රතිඵල.
ඒ අපුඤ්ඤාභි සංඛාර. එහෙනම් මේ කර්ම, එතකොට ආනිච්ඡාභි සංඛාර කියන්නේ, එතකොට මේ දෙක ප්‍රතික්ෂේප කළ යම් කිසි කෙනෙක් ධ්‍යාන උපදවලා ආකාශය අනන්තයි 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 කියලා ආකාශය අරමුණු කරලා භාවනා කරලා ඒ ධ්‍යානයෙන් පිරෙහෙන්නේ නැතිව අවසාන චුතිසිත දක්වාම ඒ ධ්‍යානය පරිස්සම් කරගෙන අවසාන අවස්ථාවේදී ධ්‍යානයට සමවදිනවා. සමවැදිලා ආකාසඤ්ඤායතනේ ප්‍රතිසන්දියක් ගන්නවා. ඒකට කියන්නේ ආනිච්ඡාභි සංඛාර. විඥානච්ඡායතන විඥාණය අනන්තයි 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 කියලා එයා හොඳට විඥාණයම අරමුණු කරලා භවනා කරනවා. ඒක හොඳට සිතට අනුගත වෙනවා, සිතේ හොඳට ස්ථාවර වෙනවා, සිතට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒකෙන් පිරෙහෙන්නේ නැතුව ඒ ධ්‍යානය හොඳට නිරන්තරයෙන් සමවැදිලා අවසාන චුතිය දක්වාම පරිස්සම් කරගෙන ඉඳලා අවසාන චුතිසිතේදී ඒ විඥානච්ඡායතනට සමවදිනවා. එයා විඥානච්ඡායතන බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්නවා. මේ ආනිච්ඡාභි සංඛාර කියන්නේ ඒ වගේම නත්ති කිංචි කිසිවක් නැහැ. සම්මුති ලෝකේ සෑම දෙයක්ම අපි පනවගෙන තියෙනවා විවිධ නම් දාලා, විවිධ හැඩතල දාලා, විවිධ ආකාරයන් පෙන්නලා අපි සම්මුති ලෝකේ සියලුම දේවල් අපි පනවගෙන තියෙනවා ප්‍රඥප්ති වශයෙන්. පරමාර්ථ වශයෙන් බෙදපුවාම කිසිවක් නැහැ. ශුන්‍යයි. මුල් ලෝකෙම ශුන්‍යයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒතර ශුන්‍යතාවයක් තියෙන. හිස්. නැති කිංච කිසිවක් නැහැ. එයා ඒ ස්වභාවය මනසින් අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඒ ශුන්‍යතාවය තුළ සිත තියෙනවා. කිසිවක් නැහැ, කිසිවක් නැහැ, කිසිවක් නැහැ. හිස්. හිස්. නැති කිංච, නැති කිංච. ඒ ආකාරයෙන් භවනා කරලා එයා ආකඤ්ඤායතන ඒ ධ්‍යානයට සමවදිනවා. ඒ ධ්‍යානය පිරෙහෙන්නේ නැතුව ධානය හොඳට ආරක්ෂා කරගෙන රැකගෙන අවසාන චුතිය දක්වාම හොඳට පරිස්සම් කරගන්නවා. පරිස්සම් කරගෙන අවසාන චුතියේදී වර්තමාන භවයේ අවසාන චුතියේදී ඒ ධානයට සමවදිනවා. එයා ඒ ආකඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ගන්නවා. අනිත් එක නේව සංඥා ඥාසඤ්ඤායතනය සම්මුති වශයෙන් තියෙනවා, පරමාර්ථ වශයෙන් නැහැ. එතකොට ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. සම්මුති වශයෙන් තියෙනවා. දැන් අපි ගමු උදාහරණයක් වශයෙන් ගොඩනැගිල්ලක් ගමු. සම්මුති වශයෙන් තියෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් නැහැ. එතන තියෙන ශුන්‍යතාවයක්. ඒ ද්‍රව්‍යයන්ගේ එකතුවක්. ඒක සියලුම දේවල් කඩලා බිඳලා සූක්ෂම අණු වශයෙන් අන්තිම අණුවට දක්වාම කැඩුවොත් අපිට පේනවා කිසිම දෙයක් නැහැ. එතකොට ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. අවසාන අණුව දක්වාම කඩපුවාම කිසිවක් නැහැ. හැබැයි සම්මුති ලෝකේ ප්‍රඥප්ති වශයෙන් තියෙනවා. ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. අනේ යම් කිසි කෙනෙක් ඒ ආකාරයට භාවනා කරනවා. ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ. මේ විදිහට භාවනා කරලා භාවනා කරලා භාවනා කරලා එක සිතට හොඳට අනුගත කරගෙන සිතට හොඳට ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ධ්‍යානයෙන් පිරෙහෙන්නේ නැතුව ඒක පරිස්සම් කරනවා හොඳට නිරන්තරයෙන් ඒ නේව සංඥා ඥාසඤ්ඤායතනයට සමවැදිනා. නිරන්තරයෙන් පරිස්සම් කරගන්නවා. අවසාන චුතියේදී ඒ නේව සංඥා ඥාසඤ්ඤායතන ධ්‍යානයට සමවැදිනවා. එයා ප්‍රතිසන්දි ගන්නවා නේව සංඥා ඥාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ. මේ කිව්වේ අනිච්ඡාභි සංඛාර. ඒතර මෙන්න මේ ආකාරයෙන් ඒතර අනිච්ඡාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර. මෙන්න සත්‍යය අර නිරය තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, රූපාවචර බ්‍රහ්ම ලෝක හා රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ගන්න ආකාරය. එතකොට ඒ විපාක. ඒවැ ප්‍රතිසන්දියක් ගත්තද එතන ඉඳලා තියෙන්නේ විපාක. එතකොට විපාක පිණිස විඥාණය, නාම රූප, සලආයතන, පස්ස, වේදනා. ඒක මනුෂ්‍ය ලෝකේ තියෙනවා. දිව්‍ය ලෝක හයේ තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙන්නේ අර නාම ධර්මයන් විතරයි, රූප ධර්මයන් නැහැ. ඊට පස්සේ තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය ඔක්කොම තියෙනවා. විඥාණය, නාම රූප, සලආයතන, පස්ස, වේදනා.
ඒ විපාක. ඒතර විපාක වලට හේතු කර්මයි. එහෙනම් කර්ම වලට හේතු මොනවද? දැන් ඒතර කර්ම වලින් පිටපණිනවද විපාක වලින් පිටපණිනවද? විපාක වලින් පිටපයින්ද බෑ. ඒ දැන් විපාක විඳිනවනේ. ඒතර විපාක වලින් පිටපණින්න නම් අපි කර්ම අවහොසි කරොත් පුළුවන්. ඒ කර්ම නිසානේ විපාක හැදුවේ. එහෙනම් කර්ම වලින් පිටපයින්න ඕනේ. එහෙනම් කර්මශේ කරන්න ඕනේ. ඒ කියන්නේ කර්ම අවසන් කරන්න ඕනේ. ඒ කියන්නේ විනුත් පුඤ්ඤාභිසංකාරත් වල විපාක විඳීම පිණිස සකස් නොවන ආකාරයට පින්කම් කරනවා. ඒ කියන්නේ විපාක පිණිස සකස් නොවන ආකාරයට. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් සකස් නොවන ආකාරයට පින්කම් කරනවා නම් ගැටලුවක් නැහැ. කර්මශය කළොත් පුළුවන්. හැබැයි කර්මශය කරන්න නම් කෙලෙස්ශය කරන්න ඕනේ. ඒතර පුඤ්ඤාභිසංකාර පින් වල ප්‍රතිඵල වශයෙන් නරම මුලින් සඳහන් කළ ආකාරයට සුගති වල ප්‍රතිසන්දි ගන්නේ තෘෂ්ණාව මූලික වෙච්ච නිසා. තෘෂ්ණාව මූලික කරගෙන පින්කම් කරපු නිසා. ඒ වගේම මානය මූලික කරගෙන පින්කම් කරපු නිසා. දිට්ඨිය මූලික කරගෙන පින්කම් කරපු නිසා ඒ පින්කම් වල ප්‍රතිඵල වශයෙන් අර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ ධර්මතාවයන් පහ උසස් තැන් වල ලැබෙනවා. හැබැයි තණ්හා මාන දිට්ඨියට තියෙනවා. ඒතර තණ්හා මාන දිට්ඨි වලින් තොරව යම් කෙනෙකුට පුඤ්ඤාභිසංස්කාර කරන්න පුළුවන් නම් අන්නේ අපිට පණිනවා. තෘෂ්ණාව නැත්තම් ඒ වගේම මානයත් නැත්තම් දික්තියත් නැත්තම්. මොකද මානෙ කියන එක නැති වෙන්නේ අරිහත්ත්වයේදී. තෘෂ්ණාව හැවත් රාගය නැති වෙන්නේ අරිහත්ත්වයේදී. ඒ රාගය කියන්නේ ඇලීමනේ. රූප රාග මාන උද්දච්ච අවිච්ඡා. අවිච්ඡාව තියෙනවා නම් එතන තෘෂ්ණාව තියෙනවා. එහෙනම් අරිහත්ත්වයේදීම තමයි මේක නැති වෙන්නේ. හැබැයි යන මග තෘෂ්ණාව දුර්වල වෙනවා. දුර්වල කරන්න පුළුවන්. දුර්වල කරන්නත් ඕනි. එහෙනම් යමෙක් පුඤ්ඤාභිසංකාර කරනවා. හැබැයි අර සිත කෙලෙසෙන්න දෙන්නේ නැතුව. මොකද මේ සිතේ කෙලසීම නිසා තමයි කර්ම කරන්නේ. සිත කෙලසෙන්නේ නැත්තම් කර්ම කරන්නේ. දැන් එහෙනම් මේ කර්ම වලින් කර්මශය කළොත් පුළුවන් මේ චක්‍රයෙන් පිටපණින්ද. ඒ කියන්නේ චක්‍රයෙන් පිටපැන්න කියන්නේ ප්‍රවෘතිය නැහැ. පැවැත්ම නැහැ. නැවත සකස් වීම නැහැ. ඒක තමයි චක්‍රයෙන් පිටපයින්නවා කියන්නේ. චක්‍රය ඇතුළට වැටුනොත් ආයිත් කරකිනවා. මොකද්ද? කෙලෙස් නිසා කර්ම කරනවා, කර්ම නිසා විපාක විඳිනවා. විපාක විඳීම නිසායි කෙලෙස් රැස් කරනවා. ද විඥානයක් ලැබුණා, නාම රූප දෙකක් ලැබුණා, ආයතන හයක් ලැබුණා, ස්පර්ශ හයක් සිද්ධ වෙනවා, විඳිනවා, විඳීම තුල ඇලෙනවා. ආ විඳීම තුල ඇලෙනවද? එතකොට ආයසිත කෙලසෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ ක්ලේශයක්. තණ්හාව කියන්නේ ක්ලේශයක්. එතකොට තණ්හාව තියෙනවා නම් එතන අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි තියෙනවා නම් එතන උපාදානයක් තියෙනවා. ද තෘෂ්ණාව විතරක් පටන් ගන්නේ නැහැ. තෘෂ්ණාව පටන් ගන්නවත් එකම උපාදානයේ ක්‍රියාත්මකය. තණ්හාපච්චය උපාදාන. තෘෂ්ණාව කියන්නේ ඇලෙන සිත. දැන් එතකොට අපි මේ විඳින ස්වභාවයන් තුළ අපේ සිත ඇලෙනවනේ. ආ මෙන්න මෙතනින් පිටපයින්න පුළුවන්. එතකොට අපි අයින් කරන්නේ කෙලෙස්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට ඒක ක්‍රියාවෙන් පෙන්වලා දුන්නා. තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලාම අවසන් කළේ කෙලෙස්. නික්ලේශී. ඒතර සියලු ක්ලේශයන් ප්‍රහීණ කළ බව අපි දන්නවා. ක්ලේශ පරිනිර්වාණය. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම සිද්ධ කළේ ස්කන්ධ පරිනිර්වාණය නෙමෙයි. ක්ලේශ පරිනිර්වාණය. අපට කියන්නේත් ඒකම තමයි. ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වේවි
passi. Issella siddha karagannone klesha parinirvane. Pirinivima. E che nevata no hata gannatana. Pirinivima kyan. Parinirvane kyan. Sopadisesa anupadisesa. Enang. Dagatara vedanava. Api vidino. Dammaricella pennuane. Somnas, domnas medahat. Indriyan haya moolika karagena daha ata akarekata patirena. Dan oy daha ata akaren api domnas walata nan kemathi ne. Hebe domnas eka itin ita ikmanin ayin karaganna kemathi. Ita ikmanin ayin karaganna. Dan esa moolika vela hata ganna somnas domnas medahat tunak thiyenawane vindime. Thore vindime somnas walata kemathi. Itin e somnas ma nattan itin medahat walata kemathi. Hebe domnas walata kemathi ne. Ehi, domnas walata kemathi ne kiyanne domnas kiyana eka ita ikmanin manasin ayin karaganna umanawak thiyena. Kemattak thiyena. Ayetana tannawa thiyena. E kiyanne domnasyata ida deela dukmuso gatha karanna kiyenawa nemei me. Eka danagena dakagena jeevath wenna kiyanne. E thula gatenne nathuwa. Domnasyak aapuhama e thula gatime sitak athi karagannit nathuwa. Somanasyak satutu sahagata sitak aapuhama e thula elime sitakut nathuwa upekshawa kiyana situvillat pavathima sasarata hetu wenawa kiyana karane danagena dakagena api jeevath unoth apata puluwankama thiyenawa keles walin nidahas wenna. Ekaṭa kiyanne klesha parinirvana. Ehenam karma walata hetu dan etoṭa vipaka walata hetu api dan pennuwa kiyala dunna therum kala dunna pahadala dunna vipaka walata hetu karma ekeneka ekeni punnya karma pinkam paukam ha ara dhyana ena ekaṭa hetu mokak ehi me karma karanne sithē kelasīma nisa edara sithē kelasīma monada āsāven sitha kelasenawa e lōbhayi. Desen sita kelasenawa e tarahavai. Mohen sita kelasenawa e mulavai. Manen sita kelasenawa. Mane kiyanne seyyamana sadisimana heenamana tawat kenekuta wada ihalin pennime hek situviri peni sitime situviri hariyata wada ihalin man penila indone man kepi peennone samaachyata gihama e wage maanayan tiyena. ගුණමාන සීල සිල්වත් කියලා තියෙනවා මානේ. අන්න ඇයට වඩා තමන් සිල්වත් කියලා. එහෙමත් තියෙනවා මානේ. අන්න ඇයට වඩා තමන් ගුණවත් කියලා. අන්න ඇයට වඩා තමන් පැහැපත් කියලා. අන්න ඇයට වඩා තමන් උගත් කියලා. අන්න ඇයට වඩා තමන් නිරෝගී කියලා. අන්න ඇයට වඩා තමන් ධනවත් කියලා. මෙන්න මේ ආදී වශයෙන් විවිධ ආකාරයෙන් මානේ අපේ සිත තුළ. මානේ කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒක සිත කෙලසෙන ධර්මයක්. Sita apirishindu karana dharmaya. Ewaṭa kiyanne kelis. Rāsāva, tarahava, mulāva, māne. Ditti kiyanne væradi dækīma. Tērennē me sita apirishindu vīma nissā mama karma karanawa kiyala yaṭa væṭahennē. E ditti. Dittiyen wahala tiyenne. Dittiyinda væṭahennē. E karma nissā me vipāka pinisa me dēval sakas vela tiyenawa kiyala yaṭa darshane wenne. E niværadi dar sammā ditti yana yaṭa tiyena mithyā ditti. ලෝභයයි ද්වේෂයයි මෝහයයි මානයයි ditthiyai විචිකිච්ඡාව කියන්නේ සැකය. ඒකව භවයක් තියෙනවද? පෙර භවයක් තිබ්බද? ඉන්නේ මමමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහම වෙයිද? කවුරු වෙලා කොහම වෙයිද? පෙර භවයේ සත්‍යයද මේ ඇවිල්ලා තියෙන්නේ? එයාදි වශයෙන් සැකය විචිකිච්ඡාව ක්ලේශයක් තීන මිද්‍ය ක්ලේශය අලසකම කම්මැලිකම අකර්මණ්‍ය බව ක්ලේශය උද්දච්ච ක්ලේශය අහිරි කනෝත පලච්ච නැතිකම බය නැතිකම ලැච්ඡාවක් නේ මේ අකුසල ධර්මයන්ට මේ නීවරණ ධර්මයන්ට මේ සිත කෙලසෙන කෙලස් වලට සිත තුල ක්‍රියාත්මක වෙන්න පැතිරෙන්න ඉඩ දීම ඒකට ලැච්ඡාවක් නේ ඇයි වඳුරන්නේ නැන්නේ අඳුරන්නේ නැති නිසා ලැජ්ජාවක් නෑ.
ඒවට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. ලෝභයට, ද්වේෂයට, මෝහයට, මාන්නයට, ඊර්ෂ්‍යාවට, ගුණමකුකම, කපටිකමට, බොරුවට, වංචාවට, ප්‍රයෝග, සම්‍යක් ප්‍රයෝග, එයාදී දේවල් වලට සිත තුළ ඉඩ දෙනවා. සිත කෙලසෙනවා, සිත අපිරිසිදු වෙනවා. සිත දූෂ්‍ය වෙනවා කියලා එයාට තේරෙන්නේ. එයා විද්‍යාව. අවිද්‍යාව ක්ලේශයක්. ඒ සියලු දේට මුල් වෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව කියන්නේ නොතේරෙනකම, නොදන්නකම, නොවැටහීම, මුලාව, අනවබෝධය. ඒ මොකද්ද? දුක කියන්නේ කාර්ය සත්‍යයක් කියලා තේරෙන්නේ නැහැ. දුක කියන්නේ කාර්ය සත්‍යයක්. ඒක ලෝකේ තියෙනවා. ඒකේ මොන භවයක ප්‍රතිසන්දි ගත්තත් දුකට තමයි අයිති. මොන භවයක ප්‍රතිසන්දි ගත්තා. නේව සංඥා ආසඤ්ඤායතනයට ගියත් දුක. ඒ මොකද? ජාතියයි මරණය එතන තියෙනවා. ජාතියයි මරණය තියෙනවා නම් එතන දුකක් නේ. ජරා ව්‍යාධි නේ. తాවකාලික වශයෙන්. ජාතිය කියන්නේ පහළවීමක් තියෙනවා, මරණය කියන්නේ චුතවීමක් තියෙනවා. අහෙනම් එතන මරණය සැපයිද දුකයිද? නොමරණ තැනක් තියෙනවද ලෝකේ? තියෙනවා. කොහෙද? නිවන. අන නිවන. එහෙනම් එතනට නම් එහෙනම් කෙලෙස් වලින් පිටපයින්න ඕනේ. ඒකට දැන් කර්ම වලින් පිටපයින්න නම් අර පින් කරන පින් තණ්හාමාන දික්ටි වලින් තොරව කරන්න ඕනේ. ඉතින් තණ්හාමාන දික්ටි කියන්නේ කෙලෙස්. ඒතොර එහෙනම් කෙලෙස් වලින් තමයි මේක අයින් කරන්න තියෙන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ක්ලේශ පරිනිර්වාණය. එහෙනම් ඉස්සෙල්ලා කෙලෙස් ටික හඳුනගන්න. කෙලෙස් ටික තේරුම් ගන්න. කෙලෙස් ටික අවබෝධ කරගන්න. සිත කෙලසෙන, සිත අපිරිසිදු කරන, සිත දූෂ්‍ය කරන, සිත කිලිටි කරන ඒ ධර්මතාවයන් ටික එකින් එක එකින් එක එකින් එක හොඳට පෙරලා පෙරලා බලන්න. ලෝභය සිත තුළ පැවතීමට ඉඩ දිය යුතුද, නොදිය යුතුද? තරහව සිත තුළ පැවතීමට ඉඩ දිය යුතුද? එහෙම නැත්නම් සිත තුළ නොපැවතිය යුතුද? තමන්ගෙම විමසන්න. තමන්ගෙන්ම විමසලා තේරුම් ගන්න. තමන්ට තේරෙයි මේක සිත තුළ පැවැත්වීමට ඉඩ දිය යුතු නැහැ කියන. අන්න එතකොට ඒක අයින් කරගනි. අන්න කෙලස් පිරිනිවෙනවා. ඒතර අවිද්‍යාවෙන් මිදෙනවා. තෘෂ්ණාවෙන් මිදෙනවා. තෘෂ්ණාව ක්ලේශය. තෘෂ්ණාව කියන්නේ ඇලෙන සිත. අර මං කිව්වනේ. දැන් විපාක පිණිස සකස් වෙලා තියෙන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ආ විඳීම තුළ ඇලෙන්නේ නැත්තම් ඒතර ඇලීම කියන්නේ ක්ලේශයක්. ඇලීම කියන්නේ තෘෂ්ණාව. තණ්හාව ක්ලේශය. ප්‍රධානම ක්ලේශය තෘෂ්ණාව. එහෙනම් ඒ විඳීම තුළ ඇලෙන්නේ නැත්තම් ඒ ප්‍රධාන ක්ලේශයයි අපි අයින් කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලා පිරිනිවෙන්නේ මොකද්ද? කෙලස්. ඒතර බුදුරජාණන් වහන්සේ බුදුනේ 108 ආකාර තෘෂ්ණාව නැවත නොහට ගන්න තැනටපත් කළාද නැද්ද? නැවත කවම කවදාවත් ඒ 108 ආකාර තෘෂ්ණාව නැවත බුදුරජාණන් වහන්සේගේ සිතේ කවම කවදාවත් පහළුන්නේ නැහැ. ඒ සහ මුලින් ෂේ කළ අවසන් කළා. එහෙනම් තණ්හාව තමයි ප්‍රධාන ක්ලේශය. ඒ තෘෂ්ණාවයි ප්‍රධාන ක්ලේශය. ඒ තෘෂ්ණාවත් එක්ක තමයි අනිත් සියලුම කෙලෙස් බැඳිලා තියෙන්නේ. තෘෂ්ණාවෙන් කළොත් අනිත් එක ක්ලේශයක්වත් සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ. බලන්න හොඳට. ද්වේෂයෙන් තෘෂ්ණාව නිසා. මෝහය තෘෂ්ණාව නිසා. මාන්නය තණ්හාව නිසා. දිට්ඨිය ඒ තණ්හාව නිසා. උද්දච්චය ඒ තණ්හාව නිසා. විචිකිච්ඡාව ඒ තණ්හාව නිසා. ඒ තෘෂ්ණාව 108 ආකාර තෘෂ්ණාව සහ මුලින් නැති කළා නම් සියලු ක්ලේශයන් වැටෙනවා. 1500 වැටෙනවා. එන එක ධර්මතාවයයි අයින් කරන්න තියෙන්නේ. ඒ තෘෂ්ණාව තෘෂ්ණාව නැත්නම් උපාදානයක් නැහැ. උපාදානෙ නැහැ කියන්නේ අවිද්‍යාවක් නැහැ. තණ්හාව නැත්නම්, තණ්හා උපාදාන නැත්නම් එතන අවිද්‍යාව නැහැ. එතන විද්‍යාව. එහෙනම් අවිද්‍යා, තණ්හා, උපාදාන කියන්නේ කෙලෙස්. දැන් කොතනින්ද අයින් කරගන්නේ? තෘෂ්ණාවෙන් අයින් කරන්නේ. ඒතර උපාදානයක් නැහැ. ඒක තණ්හා පත්‍ය උපාදානං. තණ්හාවයි ප්‍රත්‍ය වෙන්නේ උපාදානයට. තෘෂ්ණාව නැත්නම් උපාදානයක් නැහැ. තර තෘෂ්ණාව නැත්තම් අවිද්‍යාවක් නැහැ. තෘෂ්ණාව කියන්නේ ඇලෙනවා. කාම තණ්හා. කාමයන්ට ඇලෙනවා.
භවතන්න භවයන්ට ඇලෙන විභවතන්න උච්ඡේද දික්ටි වර්තමාන භවයටම ඇලිලා ඉන්නවා අනාගත භවයක් නැහැ කියලා ගන්න උච්ඡේද දික්ටි එතන කාමතන්න භවතන්න විභවතන්න රූපතන්න රූපවලට ඇලෙන ශබ්දතන්න ශබ්දවලට ඇලෙන ගන්ධතන්න සුවඳට ඇලෙන රසතන්න රසයට ඇලෙන පොට්ටබ්බතන්න පහසට ඇලෙන ධම්මතන්න අරමුණ වලට ඇලෙන ඇලෙනවද තෘෂ්ණා ඒ තමයි ක්ලේශය සිත කෙලසෙනවා සිත අපිරිසිදු වෙනවා සිත දෝෂ්‍ය වෙනවා ප්‍රධාන කාරණේ අපි ගලවන්නේ මුල ගහේ මුල ප්‍රධාන මුල මුල් දෙකයි මොකක්ද අවිද්‍යාවයි තණ්හාවයි ඒ කියන්නේ එක මුලයි ගලවන්න තියෙන්නේ තණ්හාව ගලවපුවාම අවිද්‍යාවත් වැටෙනවා ඒ තණ්හාව නැමැති මුලත් එක්ක තමයි අවිද්‍යාව නැමැති මුලත් සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් තෘෂ්ණාව නැමැති මුල කපපහම ඒක වෙන්නේ අවිද්‍යාව නැමැති මුලත් එක්කමයි. ඒ මුල් දෙකම එකට කැපෙනවා. කැපුණාද? ඒකට තමයි ක්ලේශ පරිනිර්වාණය කියන්නේ. කෙලස් පිරිනුණා. කෙලස් පිරිනුණා නම් ආයි කර්ම සිද්ධ කරන්නේ නැහැ. ඒ සිතේ කෙලසීම නිසාම තමයි කර්ම කරන්නේ. එහෙනම් කර්ම නැත්තම් විපාක නැහැ. එහෙනම් අපිට අපි පයින්ව චක්‍රෙන් පිටට මෙච්චර කාලයක් අපි මේ චක්‍රය තුල රවුම් ගෙව්වා ඇවිද්දා අපි දැන් පනිනවා පිටට කොතනින්ද කඩාගන්නේ තෘෂ්ණාවෙන් කඩන්නේ එතනින් කඩාගෙන පයින් ඒ තෘෂ්ණාව ක්ලේශය ප්‍රධාන ක්ලේශය ඒතර ප්‍රධාන එක කඩාගෙන පැන්න අපි එළියට සංසාරේ හොයයි අනිත්‍ය ඔහි ගියා අපි නෑ එතන මේ නාම රූප දෙකේ ප්‍රවෘත්ති එතන නෑ එක නිවනයි මම මුලින් සඳහන් කළා ධර්ම දේශනාව අවසන් කරනවා පැයක කාලයක් බණ කිව්වා නිවනටයි බණ කිව්වේ එහෙනම් ප්‍රධාන ක්ලේශය අයින් කරමු ඒ ක්ලේශ පරිනිර්වාණය ඊට පස්සේ ස්කන්ධ ටික ඉතුරු වෙයි ඒක චුතියේදී අවසන් වෙනවා වර්තමාන භවය අවසාන චුතිසිතේදී මොකද කෙලෙස් නැහැ ඒ නිසා කර්ම නැහැ කර්ම නැති නිසා විඥාණයට රැඳෙන්න බෑ විඥාණය නිවෙනවා ප්‍රතිසන්දියක් නැහැ නැවත භවයක් නැහැ උපතක් නැහැ හටගැන්මක් නැහැ ඒ තමයි ස්කන්ධ පරිනිර්වාණය සෑම දිනකටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි.